හිමාලයද්දි ආන්දාපත 12 කනුව කියන ස්ථානයේ දැනට ආරම්භ කරන්න යෝජනා කළ තිබෙන ටින් කියන නවාතැන් පොලේ ඒ මත් වතුර අලවිසල පිළිබඳව අපි මේක ආරම්භයේ සිටම මේකට විරෝධය දක්වමින් ප්‍රදේශයේ මහා සංඝරත්නය සමග ඒක රාසි වෙලා අපේ භික්ෂුන් වහන්සේ ඒ වගේම දහම් පාසල් ගුරුවරු ඒ වගේම විදුහල්පතිවරු මේ සියලු දෙනා මේක රාසි කරගෙන මේකට දැඩි විරෝධයක් අපි දිගින් දිගටම අරගෙන ගියා. නමුත් අවසානයේ අද වෙනකොට මෙම මත් වතුර අලවිසල නීත්‍යානුකූලව ස්ථාපිත කරන්න අවශ්‍ය කරන පසුබිම ක්‍රමයෙන් නිර්මාණය වෙලා තිබෙනවා. ඉතින් මේ වෙනකොට අපි දැන්විය යුතු සියලු දෙනා දැනුවත් කරලා තිබෙනවා මේ වහාම නවත්වන්න කියන එක. මොකද මේක විශේෂයෙන් රිදිමලෙද්ද වගේ ප්‍රදේශයකට ඉතාම අහිතකර තත්වයක් උදා කර දෙන කාරණයක් කියන එක අපි තරයේ ප්‍රකාශ කර සිටින්නේ. මොකද මේ වෙනකොට යෝජනා වෙලා තියෙනවා මත් වතුර අලවිසල් 6ක් රිදිමාලෙද්ද ප්‍රදේශය තුළ ස්ථාපිත කරන්න. එහෙම වුණොත් සම්පූර්ණයෙන් විශාල සමාජ පරිහානියකට හේතු වෙනවා කියන එක අපිට පේනවා. ඒ නිසා තමයි අපි දිගින් දිගටම මේ වෙනුවෙන් විරුද්ධව මේවට විරුද්ධ වෙලා මේවා නවත්තන්න අවශ්‍ය කරන කරුණු දැනුවත් කරමින් අවශ්‍ය පිරිස දැනුවත් කරමින් මේ දක්වා අපි මේ සටන ඉසි රැඳිලා ඉන්නේ. ඒ නිසා අපි අවශ්‍ය අදාළ බලධාරීන් මේ වෙනකොට අපිට දැනගන්න තිබෙන හැටියට මේ කාරණය මුදල් අමාත්‍යාංශය හා මුදල් ඇමැතිතුමා ඒ වගේම මුදල් රාජ්‍ය ඇමැතිතුමා අගමැතිතුමා යන මෙන්න මේ තුම්පල හරහා පමණයි මේ ප්‍රශ්නෙට විසඳුමක් අපට දෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඒ නිසා තමයි දවසේ අපි මෙතනට ඇවිල්ලා අපේ ආදිවාසී නායකතුමත් එකතු කරගෙන මහා සංඝරත්නය හැටියට අපි අපේ මතය මේ ජනතාවට දෙන්න මේ මාධ්‍ය හරහා ජනතාවට දෙන්න මේ වෙලාවේදී අපි උත්සාහ කරන්නේ. ඉතින් අපි ඉල්ලීමක් කරනවා මේ දැනට ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙන මත්පැන් සල ගෙස්ටින් මත්පැන් සල සහ ඉදිරියේදී ලබා දෙන්න සූදානම් කරන දැනට සැලසුම් කරන සියලු මත් පැන්සල් මේ ප්‍රදේශයෙන් ඉවත් කරන්න කියන එක. ඒක තමයි අපේ එකම ඉල්ලීම. ඒ ඉල්ලීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරන්න කියන එක තමයි අපි මේ වෙලාවේදී සිහිපත් කරන්නේ.